අයිබෝන් සබෝ දැසනක් සුපුරුදු විදිහට ඔබ එකතු වෙන්නේ වනිතා වරුණත් එක්ක. ඉතින් ඔබ දන්නවා වනිතා වරුණ කියලා කියන්නේ කාන්තාවන්ටම පමණක් සුවිශේෂී වූ බොහොම ආදරණීය වැඩසටහනක්. ඉතින් අද දවසෙත් පුරා පැයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. උදැසන 10:30 වෙනතුරු අපි ඔබගේ නිවසේ රැඳී ඉන්නවා. ඉතින් අද දවසේදීත් මම වෙනදා වගේම දිරිය කාන්තාවක් මැදිරියට කැඳවාගෙන ආවා. ඔබට අවස්ථාව තියෙනවා ඒ කවුද කියලා හඳුනා ගන්න. තමයි නැගෙනහිර කොළඹ හිටපු සංවිධායක ලක්මවට හඬක් සභාපති මදුෂා රාමසිංහ. අයිබෝන් සබෝදස්සනක් කියලා අපේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවන්නේ? ඉතාමත් හොඳයි. හොඳයි. කොහොමද කලා කටයුතු? කලා කටයුතු ඉදිරි කාලේ මගේ පොතක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජානේ ඉදිරි කාලය තුළ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ ගීත සහ රංගන හැකියාව තවදුරටත් බලාගන්න පුළුවන්. පහුගිය කාලේ අවුරුදු දෙකකින් විතර කාලයක් තුළ පොඩ්ඩක් නිහඬ වෙලා හිටියා. ඉතින් නැවත මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම මගේ මදුලෝලයන්ෙනි හරහා සම්බන්ධ වෙනවා. හොඳයි. ඔබ මේ විවිධ අංශ ඔස්සේ අපිට දැක බලා ගන්නට හැකියාවක් තියෙනවා. මේ හැම දෙයක්ම ආරම්භ වුණේ කොහොමද? අපි අතීතයට ගිහිල්ලා ඒ දේවල් මතක් කරමු. ඔව්. ආරම්භය කිව්වොත් මට පුංචි කාලේ ඉඳන් තිබුණා ජීවිතේ ලොකු අරමුණු. ඉතින් ජීවිතේ මම හිතන්නේ අපිට හිතන්න අපේ
හිතන්න අපි කාටවත් සීමාවල් දාන්න බෑ. ඕන අසීමිතව අපි හැමෝටම හිතන්න පුළුවන්. ඉතින් එතකොට මම හැමදාම බැලුවේ හොඳම කෙනා ලොකුම කෙනා වෙනවා කියන අරමුණ. ඉතින් එතකොට මගේ අවුරුදු 10දී මම අහලා තිබුණා සංවර්ධනය කියන වචනය. අජානි, මට මතකයි ප්‍රවෘත්ති පුවත්පත්ක පුවත් විකාශනයකදී මම මගේ පියාගෙන් අහනවා, අප්පච්චි මොකද්ද සංවර්ධනය කියන්නේ කියලා. ඉතින් මගේ අප්පච්චි මට කියලා දුන්නා, සංවර්ධනය කියන්නේ පුතේ අපි ඉපදුනේ සංවර්ධනය වෙමින් පවතින රටක කියලා. හැබැයි මං අහලා තියෙන්නේ ලංකාව කියන්නේ හැම දෙයක්ම තියෙන පෙරදිග ලෝකයේ මුතු වැටය කියලා. ඉතින් මට තිබුණ අරමුණක් කවදා හරි දවසක මම මේ රට සංවර්ධිත දේශයක තමයි මං ජීවත් වෙන්නේ. කවදා හරි දවසක මං මිය යන්නේ සංවර්ධ දේශයක් හදලා කියන අදහස. ඉතින් ඒත් එක්ක මගේ අවුරුදු 12දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීය ගායන මම වේදිකාවට එන්නේ දේශපාලන වේදිකාවකින් කුඩා දරුවෙක් හිටපු කාලේ. ඉතින් මොකද මම එඩ්වර්ඩ් චයිකොටි ගුරු පියාණන්ගේ සංගීතය හදාරුව. ඉතින් එඩ්වර්ඩ් මාමා එක්ක මම දේශපාලන වේදිකාවෙන් කලාශේෂ්ත්‍රයට ආරම්භ කරන්නේ ළමා ගායිකාවක් විදිහට. එතනින් පස්සේ මම දිගටම කලාශේෂ්ත්‍රය තුළ රංගන ශිල්පිනියක්, ළමා ගායිකාවක්, ඒ වගේම අධ්‍යක්ෂකවරයක්, එතකොට මාධ්‍යවේදිනියක් විදිහටත් කටයුතු කරා. ලේඛනයෙන්, ගායනයෙන්, අධ්‍යක්ෂණයෙන්, රංගන හැකියාවෙන් ඉන් අනතුරුව මම දේශපාලන ශේෂ්ත්‍රයට විවිධ පක්ෂ විවිධ නායකයෝ නියෝජනය කරලා තියෙනවා. ඉතින් මගේ ජනතාව නියෝජනය කළා. ඒ වගේම සමාජ සේවිකාවක් විදිහට ලක්මවට හඬක් අද ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ හඬ වෙද්දිට ගොඩනගලා උත්සාහ කරනවා මගේ අරමුණ වෙච්ච සංවර්ධිත දේශය භෞතික ආකල්ප සංස්කෘතිකමය වශයෙන් සංවර්ධනය වෙච්ච අපේ අභිමානවත් ශ්‍රී ලංකාව නැවතත් මගේ රටේ දරුවන්ට උරුම කළ දෙන්න. හොඳයි, දැන් ඔබ සඳහන් කළා ඔබ දේශපාලන ශාස්ත්‍රය නියෝජනය කරා කියලා. සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ වෙනකොටත් කාන්තාවක් දේශපාලන ශාස්ත්‍රය නියෝජනය කරන්නේ ඉතාමත්ම කලාතුරකින් සහ ඒක දුර්ලභ අවස්ථාවක්. මොකද ඒ පිළිබඳව හිතන්නේ කොහොමද දේශපාලන ශාස්ත්‍රයට ඔබ පිවිසුනේ? ඔව්, මම හිතන්නේ මම අර කිව්වත් වගේ ආචානි මගේ තිබුණනේ පොඩි කාලේ ඉඳන් ලොකු අරමුණක්. මම දැක්ක පළවෙනියටම මම දැක්ක ජන නියෝජිතවරයේ ඇත්තටම මගේ පූර්වාදර්ශී චරිත තිබුණා සිරිමාව මැතිණිය. ඒ වගේම චන්ද්‍රිකා මැතිණිය රටේ ජනාධිපති වුණා. ඊට කලින් සිරිමාව මැතිණිය අග්‍රාමාත්‍යවරිය වුණා. එතකොට කාන්තා චරිත අපේ ලංකාව ඇතුලේ. ඉතින් එතනදී මම දැක්කා මටත් කවදා හරි දවසක මේ රටේ මාතෘත්වයෙන් මාර්ගෝපදේශකත්වයෙන් මේ රටට යම්කිසි නායකත්වයක් දිය යුතුයි. කවුරුන් හෝ කෙනෙක් මේ ආරම්භ කළ යුතුයි. එසේනම් පිරිසක් අතරට නායකත්වය දෙන්න කාන්තාවක් විදියට, කාන්තාව වෙනුවෙන් අපිට කාන්තාවගේ කාන්තාව නියෝජනය කරන්න කාන්තාවට තරම් හැකියාවක් තියෙන කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඉදිරියට ආ යුතුයි කියලා. හොඳයි, ඉතින් ඒ වගේම අපිට කියනකෝ දැන් රංගන ශිල්පිනියක් විදිහට, ඒ වගේම ලේඛිකාවක් විදිහට, ඒ වගේම ගායන ශිල්පිනියක් විදිහට කොහොමද මේ ත්‍රිත්වයම කලමනාකරණය කරගත්තේ? සහ කාන්තාවක් විදිහට කොහොමද මේ අංශවල ඔබට ලැබුණු අභියෝග කොහොමද ඔබ බාරගත්තේ? කොහොමද ඒවට මුහුණ දුන්නේ? ඔව්, ඇත්තටම කාන්තාවකට එන පළවෙනි අභියෝගය අපිට අපේ වගේ ආසියාතික රටක මේ ඇති වෙන සංස්කෘතියත් එක්ක මේ රටේ තියෙන ආගම් හතරක්, මම ඒ ආගම් හතරම අධ්‍යයනය කරලා තිනවා. ওই ආගම් හතරේම කාන්තාව ලොකු නීති රීති රාමුවක් තුල කොටු වෙලා තිනවා, සීමාවක් තුල. එතකොට මේ සීමාවත් එක්ක කාන්තාවට එන පළමු අභියෝගේ මොන ශාස්ත්‍රයට ගියත්, කලා ශාස්ත්‍රයට ගියත්, දේශපාලන ශාස්ත්‍රයට ගියත්, ඔබ පුද්ගලික ආයතනයක රැකියාවට ගියත් මේ ගෞරවය කියන එක සම්බන්ධව ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද එතකොට කාන්තාව වටන්න කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඇයට අනවශ්‍ය විදියට නිඳා අපහාස කරනවා, චරිත ඝාතනය කරනවා, ওই වගේ දේවල්. නමුත් මම හැමදාම හිතපු දෙයක් තමයි මේ හැම ශේෂ්ත්‍රයටම පිවිසෙන්න කලින් තමන් කවුද කියන එක. එතකොට තමන්ගේ වටිනාකම තමයි තමන් කාන්තාවක් වීම. ඉතින් ඒ කාන්තාව වීම අභිමානයක් කරගෙන, වටිනාකමක් කරගෙන මම හිතුවේ මොන ශේෂ්ත්‍රයක ඉදිරියට ගියත් අපේ මේ තියෙන ගෞරවණීයභාවය, අපේ තියෙන අභිමානය, අපේ තියෙන පෞරුෂය කාන්තාව කියන ඒ අභිමානයත් එක්ක තමයි ඉදිරියට යන්න හිතුවේ. ඉතින් මං හිතන්නේ එතනදී ඇත්තටම ආජානි ඔබ මම ඇතුළු අපේ සමස්ත කාන්තා පරපුරටම පුළුවන් වෙනවා ඉදිරියට මොන යම් අභියෝගයක් ආවත් තමන්ගේ හැඩ සාක්ෂියට, ඒ වගේම තමන් අදහන මොන යම් හෝ ධර්මයකට අනුව තමන් නිවැරදි නම් කෙලින් හිටගන්න සියලු අභියෝගවලට අභියෝග කිරීමේ ශක්තිය
උත්තරීතර මාතෘත්වයේ දරන්න පුළුවන් කාන්තාවට තියෙනවා. ඔව් තමන් හරිනම් තමන් නිවැරදි නම් තමන්ට අයිතියක් තියෙනවා ස්වාධීනව නැගී හිටින්න. ඒකට තමයි තමන්ගේ නියම ජයග්‍රහණය කරා යන්නට හැකියාවක් තියෙන්නේ. හොඳයි දැන් මම ඒත් එක්කම අහන්න කැමතියි දැන් මේ කලා ශාස්ත්‍රයේ හිටියත් දේශපාලන ශාස්ත්‍රයේ හිටියත් කාන්තාව කියන චරිතයට එල්ලවන මඩ ප්‍රචාර වැඩි. ඕනම අංශයක කාන්තාවකට එල්ලවන මඩ ප්‍රචාරය අතිශයින්ම බහුලයි. ඒකට එවැනි තත්වයකට ඔබ මුහුණ පෑවද? ඔබ කොහොමද එවැනි තත්වයකට මුහුණ පෑවා නම් කොයි ආකාරයෙන්ද ඔබ ඒ දේවල් වලින් මිදුනේ? අනිවාර්යයෙන්ම මම කියන්න ඕනේ මට තරම් මඩ ප්‍රචාර එල්ල වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා අන්තර්ජාලය බැලුවොත් හොයා ගන්න පුළුවන්. නමුත් මේකට හොඳම කාරණාව කියන්න ඕනේ අජානේ සාමාන්‍ය දියණියක් වෙලා ඉඳද්දි කවදාවත් මගේ දෙමව්පියන්ට අර කාව්‍යශේඛරයේ හිටපු දුව මම සිංහල බෞද්ධ දුවෙක් බොහොම මධ්‍යම පාන්තික පවුලක ඉපදුනේ. ඉතින් ඉතාමත්ම ගෞරවනීය කාන්තා ජීවිතය තුළ මගේ දෙමව්පියන්ට මගේ වැඩිහිටියන්ට මට දිය හැකි මගේ ගුරුවරුන්ට දිය හැකි පූර්වාදර්ශම චරිතයක් විදිහට මම ජීවත් වුණා. ඉතින් නමුත් දේශපාලන ශාස්ත්‍රයට පිවිසෙද්දී හෝ කලා ශාස්ත්‍රයට පිවිසෙද්දී විශේෂයෙන්ම රංගන ශාස්ත්‍රයට පිවිසෙද්දී අපි වැරද්දක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ ප්‍රතිවාදීන් පිරිසක් හැදෙනවා. විශේෂයෙන්ම දේශපාලනය වගේ දෙයක් කරද්දී අපිට පක්ෂ වෙන පිරිසක් වගේම විරුද්ධ පාක්ෂිකයෝ ඉන්නවනේ. ඒ අතර මනුෂ්‍යත්වයේ වගේම එතන ඒ தത്വයට සුදුසු නැති පුද්ගලයෝ ඉන්නවා. ඉතින් යාලා කරන්නේ කොහොම හරි ප්‍රබන්ධයක් ගොඩනගන එක. ඒ ප්‍රබන්ධය අර නිරන්තරයෙන්ම රිපීට් වෙද්දී මිනිස්සු ඒක පිළිගන්න තත්වයක් ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් මම කියන්නේ ඒ දේවල් ලැබියස මම අර කිව්වා වගේ හැම තිස්සෙම තියෙන එකම සත්‍යක්‍රියාවයි කාන්තාවකට. ඒ තමා නිවැරදි. තමාගේ ධර්මය සත්‍යක්මයි. ඒ සත්‍ය ධර්මයේ නාමෙන් තමයි අපිට ඕනෑම අභියෝගයකට අභියෝග කරන්නට ශක්තිය ලැබෙන්නේ. හොඳයි. ඉතින් මදුෂා රාමසිංහත් එක්ක අපිට තව කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමකින් අනතුරුව අපි නැවතත් එකතු වෙමු. මෙන් අනතුරු වෙනවදත් එකතු වෙන්නේ වනිතා වරුණත් එක්ක. ඉතින් මම කිව්වා මදුෂා රාමසිංහත් එක්ක අද දවසේදී අපිට කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා. ඇගේ ජීවිතෙන් මට ඔබට ලබා ගන්නට බොහෝ දේවල් තියෙනවා. හොඳයි. අපිට කියන්නකෝ මදුෂා මේ පත්තිනි මේ චිත්‍රපටය කොයි ආකාරයෙන්ද මේ චරිතය ඔබට දැනුනේ? ඔව් ඇත්තටම මම රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා වසර 8ක් විතර කාලයක් රංගපෑවෙත් නැහැ. ඉතින් ඇත්තටම බොහොම ඔබ අර කලින් කිව්වා වගේ ලොකු අභියෝග තියෙනවානේ. ඒ කොහොම වුණත් මට දැනෙන්නේ පත්තිනි මෑණියෝ දීපු දේව වරමක් විදියට එක දේව ආශිර්වාදයක් විදියට. මොකද හැම දවසකම මම දන්නවා මගේ යම්කිසි ප්‍රතිපත්ති තිබුණා ජීවිතේ. යම්කිසි පැවැත්මක් තිබුණා පුංචි කාලේ ඉඳන් හදාගෙන ආපෝ. ඉතින් ඒත් එක්ක ඇත්තටම ඒක චරිතයකටත් වඩා මට මගේ ආත්මය වගේම බැඳලා තියෙන දෙයක් විදිහට තමයි දැනුනේ. ඉතින් පත්තිනි මෑණියන්ගේ දේව ආශිර්වාදයක් විදිහටමයි මම ඒක දකින්නේ. මොකද පණ පිහිටවල මේ මෑණියන්ව අපි දකිනවා විශේෂයෙන්ම කාන්තාවකට. ඉතින් මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් ඉතාමත්ම අග්‍රගණ්‍ය නිර්මාණ අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා, අපේ සමාජයට ලබා දුන්නා. මේ යුගයේ ඉතාමත්ම ඛේදනීය විදිහට පවුල් සංස්ථාව කියන එක, ප්‍රේමය, විවාහය, මේ ආදරය, මේ දේවල් අපෙන් ගිලිහිලා යනවා. ඉතින් ඒ යුගයක පත්තිනි වගේ කාලීන නිර්මාණයක් කරලා මං හිතන්නේ මහාචාර්ය සුනිල් ආර්යරත්නන් වගේම ඒ නිර්මාණයට දායක වෙච්ච සියලුම ශිල්පීන් එකතු වෙලා මේ අපි හරහා මේ කරන්න යන්නේ ලෝකෙට ලොකු පණිවිඩයක් ලබා දෙන්න, අපේ සමාජයට ලොකු පණිවිඩයක් ලබා දෙන්න. මම හිතන්නේ ඒක නිර්මාණයකට එහා ගිය අපේ සමාජයේ කාලීන අවශ්‍යතාවයක් විදිහට තමයි මම දකින්නේ. ඔව්. ඉතින් ඔබත් බෙහෙවින්ම වාසනාවන්තයි එවැනි චරිතයකට පණ පොවන්න ලැබුණ එක ගැන. අනිවාර්යයෙන්ම අජානි සිනමාවේ හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තියන්න ලැබීම මං හිතන්නේ කාන්තාවකගේ ජීවිතයේ ලද හැකි, රංගන ශිල්පිනියකගේ ජීවිතයේ ලද හැකි උත්තරීතරම අවස්ථාව විදිහට තමයි ඒක මම දකින්නේ. ඔව්. ඔබ විශේෂයෙන්ම සතුට වෙනට ඕනේ. දැන් අද වර්තමානයේ වෙනකොට රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ පිරිසක් ඉන්නවා. අද එනවා, හෙට යන පිරිසකුත් ඉන්නවා. ඒ අතරින් ඔබව තෝරා ගැනීම පිළිබඳව ඔබ බෙහෙවින්ම බොහොම නිහතමානීව ඔබ ආඩම්බර වෙනවා. මටත් සතුටේ ඔබ වැනි චරිතයක් සමග වැඩසටහනක් කරන්නට ලැබීම ගැන. ඒ වගේම මට කියන්නකෝ මේ දේශපාලනයට කාන්තාවක් එනකොට මොන වගේ බලපෑම්ද තියෙන්නේ? අජානී එකක් තමයි මං කිව්වේ, ඔය කාන්තාව සම්බන්ධව කතා කරද්දී එන ප්‍රබලම බලපෑම ඕනම ශාස්ත්‍රයකට.
රට අපි වගේ ආසියාතික රටක සංවර්ධනය වෙමින් පවතින රටක ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ ප්‍රශ්නත් එක්කෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ලිංගිකත්වය කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මේ ස්ත්‍රී දූෂණ වැඩි, බාලපචාර වැඩි, ප්‍රධාන ගැටලුව ලිංගිකත්වය. එතකොට එතනදී කවුද ඒකට වැඩියෙන්ම ලක් වෙන්නේ? දේශපාලන ක්ෂේත්‍රයට આવත්, කලා ක්ෂේත්‍රයට આવත්, අපි ඕනම පුද්ගලිකාංශයේ හෝ රජයේ ඕනම රැකියාවකට ගියත් ලිංගික අල්ලස්, මානසික අල්ලස්, මුදල් අල්ලස්. ඉන්පසුව තව දෙයක් බලපානවා අපේ මේ පවුල් පසුබිම කියන එක. අජානේ විශේෂයෙන්ම මගේ රටේ දරුවන්ට මම කියන්න ඕනේ මේ වෙලාවේ, මේ අපේ රටේ අපි වගේ ආසියාතික රටක දියුණු වෙමින් පවතින රටක වෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ ධනවාදයේ සමාජවාදයේ කියන ප්‍රශ්න දෙකක් තියෙනවනේ. එතනදීන ප්‍රධාන ප්‍රශ්නයක් මගේ අප්පච්චි යුදහමුදා සේවකේ බොහොම සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක බොහොම අවංක දෙමව්පියන්ට දාව ඉපදෙච්ච දරුවෙක්. ඉතින් එතකොට ප්‍රධාන දේ තමයි මගේ අප්පච්චිවත්, මගේ සීයවත්, මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් දේශපාලන ශේෂ්ත්‍රවත්, කලා ශේෂ්ත්‍රවත් හිටියේ නැහැ. ඉතින් ඔබ අහලා ඇති සමහරට දේශපාලනයට පිවිසෙද්දී විශේෂයෙන්ම එන කාන්තා චරිතයක් බැලුවොත් ඉතාමත්ම ධනවත් පවුලකින්, එහෙමත් නැත්නම් දෙමව්පියෝ දේශපාලන ශේෂ්ත්‍රයේ ඉඳලා, එහෙමත් නැත්නම් ඇයට වෙනත් මොකක් හරි විශේෂ අපි අර කියපු අල්ලස් සම්බන්ධ ප්‍රශ්නේ. ඉතින් නමුත් මම ඔබට කිව්වා වගේ මම හැමදාම මගේ ප්‍රතිපත්තියේ ඉන්නවා. මොනතරම් අභියෝගාවත්, මොනතරම් කරදරාවත් මට දැන් කෝටි ගාණක් දෙනවා කිව්වත් මම මගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ. කාන්තාවකගේ ජීවිතේ මම හැම දරුවෙක්ටම කියන්න කැමතියි, දේශපාලන වේවා, කලාව වේවා, ඕනම විෂයක වේවා, කාන්තාවගේ ජීවිතේ වටිනාම දේ මේ ගෞරවය. එතකොට තමන්ගේ පතිදම, තමන් රකින ප්‍රතිපත්තිය, තමන් රකින ධර්මය, ඒක මුදලටවත්, තත්වයටවත්, බලයටවත් අපි විකුණා ගත යුතු නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මගේ රටේ ඉතාමත්ම කනගාටුයි. අපි මේ පුද්ගල චරිත ගැන නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ, මේ ක්‍රමවේදය ගැන ප්‍රශ්නේ. අපි අහුව පහුගිය කාලේ අපේ නායකවරු කතා කරා කාන්තා නියෝජනය ගැන. එතකොට කාන්තා නියෝජනය කියන කාරණාවේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි මේ ලිංගික අල්ලස කියන එක, මානසික අල්ලස කියන එක, මුදල් අල්ලස කියන එක ගැන. ඉතින් එතනදී අපි සැලකිලිමත් වෙලා සුදුස්සාට සුදුසු තැන, දක්ෂයාට හිමි තැන ලබා දෙන යුගයකටයි අපි යන්න ඕනේ. මං දකින ප්‍රධාන අභියෝගය වෙන්නේ කාන්තාවකට නම් ඉතින් ඔය කියන කාරණාව එකට එකඟ නොවුනට පස්සේ වෙන්නේ ඊළඟට අවලාද, නිന്ദා, අපහාස, බොහෝ ප්‍රචාරණ. හොඳයි, ඉතින් තවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්නට. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. සූදානම් වෙන්න විරාමයක් ලබා ගන්න. විරාමකින් අනතුරු අපි නැවතත් එකතු වෙමු. අනතුරු ඔබ නැවතත් එකතු වෙන වනිතා වරුණත් එක්ක. ඉතින් මම කිව්වා මදුෂා රාමසිංහත් එක්ක අපිට කතා බහ කරන්නට ගොඩක් දේවල් තියෙනවා කියලා. ඉතින් අපිට කියන්නකෝ මේ ලක්මවට හඬක් කියන්නේ මොකක්ද? ඔව්, ලක්මවට හඬක් කියන්නේ ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හඬ. මං හිතන්නේ හැමෝම තමන්ගේ මාතෘභූමියට ගොඩාක් ආදරේ. ඉතින් තමන් ඉපදිච්ච රට, තමන්ගේ මාතෘභූමිය අපි සලකන්නේ ලංකාවේ අපේ අම්මා, ලංකාව කියන්නේ අපේ අම්මා විදිහට. එතකොට තමන්ගේ අම්මා අද නිහඬයි නම් අපි ඒ අම්මගෙන් ඉපදිච්ච දරුවෝ විදිහට ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයෝ අද නිහඬ වූ ලක්මවට හඬක් දෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ අපේ රට සංවර්ධනය කියන අරමුණට ගෙන යන්න. හොඳයි, ඔබතුමගේ කාර්යය මොකක්ද? ඔව්, මම හිතුවා මේකට අපිට දැන් අපි සංවර්ධනය කියන කාර්යය දැන් අපි තනි තනියෙන් සටන් කරනවානේ, හැමෝටම කියලා දැක්මක් තියෙනවා, හැම නායකයෙක්ටම කියලා මෙහෙයුමක් තියෙනවා. නමුත් අපි වෙන් වෙලා ඉන්නකම් අපිට මේක කරන්න බෑ. අපි පක්ෂවලට බෙදෙයි, ආගම් ජාතිවලට බෙදෙයි, කුල මලවලට බෙදෙයි, කවදාවත් අපි විවිධ මාවත් ඔස්සේ තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීම මිසක් ඒක කරගන්න පුළුවන්. නමුත් අපිට රටේ අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා. අර තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම ඉතාමත්ම තාවකාලිකයි, ඒක පැවැත්මක් නෑ. නමුත් අපි රටේ අරමුණ ඉටු කරගන්න නම් අපිට සංවිධානයක් අවශ්‍යයි. අපි ඒ සංවිධානය තුළින් යම්කිසි නායකත්වයක් ගන්න අවශ්‍යයි. ඉතින් මම විශ්වාස කරා මගේ රටේ විශාල ප්‍රශ්න ටිකක් මම දකිනවා අජානි. විශේෂයෙන්ම ඉදිරියෙන් එන පරම්පරාව, තමන්ගේ පසු පැමිණෙන පරම්පරාව තමන්ට පසුපස ආ යුතු නෑ. විශේෂයෙන්ම දේශපාලනයේදී වුණත් නායකයාට හුරේ දමන්න අපි නිර්මාණය කළ යුතු නැහැ. පසුගාමීන් අපිට වඩා ඉදිරියෙන් යන පරපුරක්
තවත් නායකයෝ අපි බිහි කරන්න ඕනේ. එතකොට අපි හිතුවොත් සමාගමක් නම් සමාගමේ ඉන්න නායකත්වයේ දක්වා අපිට හිතන්න කිසිම බාධාවක් නැහැ කිව්වා වගේම අරමුණට යන්න බාධාවක් නැහැ කිව්වා වගේම ඒ අරමුණක් තියෙනවා නම් බාධා එනකොට ඒ අභියෝග වලට අභියෝග කරන්න උගන්වන්න අපි හිතුවා ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හඬ විදියට මම සංවිධානයක් වෙන්න ඕනේ කියලා අපේ විශේෂ අපේ සමාජයේ ඉන්න විද්වතුන් රටට ආදරය කරන පුද්ගලයන් එකතු කරගෙන පක්ෂපාත ආගම් ජාති කුලමල ભેදයකින් තොරව අපේ සේවය ලබා දෙන විදියට සංවිධානය වෙලා ලක්මවට හඬක් දීම තුලින් අපේ ඒකායන අරමුණ වූ මේ ශ්‍රී ලංකා මාතෘභූමිය සංවර්ධිත දේශයක් කරගන්න. ඉතින් මම අද මං හිතන්නේ මේක මගේ සංකල්පයක්. ඉතින් ඒක නිසා මගේ පුංචි කාලේ ඉඳන් තිබිච්ච අරමුණ සහ මගේ මෙහෙයුම ඉදිරියට ගෙන යන්න මම ඊටාත්ම මේ කාලේ ඊටාත්ම හෙස්සලා වැඩ කරනවා. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව වෙන විට එහි සභාපතිවරි වශයෙන් මං කටයුතු කරනවා. අපේ විද්වත් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් බොහොම ශක්තිමත්ව අපි හිතනවා ඉදිරි අනාගතය තුළ දැන් අපි ඊටාත්ම පොඩි පියවරන් ටිකක් දැන්ට කරන්නේ. ඉතින් හැම දෙයක්ම පුංචි ආරම්භයක්නේ. ඉතින් පුංචි ආරම්භයක් තුළින් විශාල ව්‍යාප්තියක් අපි ගෙන යනවා ඉදිරි කාලේ. ඉතින් ආර්ථික ආකල්ප සහ සංස්කෘතිකමය වශයෙන් උපන් මාතෘභූමියට නිහඬ වූ ලක්මවට හඬක් දීම තුළින් සංවර්ධිත දේශයක් බවට පත් කරගන්න අපි උපන්නේ. සංවර්ධනය වෙමින් පවතින රටක කවදාහරි අපි ජීවත් වෙන්න ඕනේ. සංවර්ධිත දේශයක අභිමානවත් ජනතාවක් විදිහට කවදාහරි අපි මැරෙන්න ඕනේ. සංවර්ධිත දේශයක් මගේ මතු පරම්පරාවට අරන් දීලා කියන අරමුණෙන් කටයුතු කරනවා. හොඳයි. ඉතින් මම දැනගන්න කැමතියි මේ පොත සම්බන්ධව විස්තර කියමුකෝ. ඔව් අජානි, මේ මදු ලෝල යන්නේ. මදු ලෝල යන්නේ කියන්නේ මීමැස්සට සහ බේබද්ද කියන අර මේ අදහසත් එනවා. ඉතින් මීමැස්සා විශේෂයෙන්ම වහන්නේ ගොඩක් වෙලාවට නෙළුම් මලකට. ඉතින් නෙළුම් මලට වහන මීමැස්සා සම්බන්ධව මම මෙතනදී විශේෂයෙන්ම සමාජයේ විවිධ ස්තරයන්හි ජීවත් වෙන කාන්තාව නියෝජනය කරලා අජානේ පිරිමි සමාජයට මම මේ පොත දායද කරනවා. ඉතින් එතනදී හැම කාන්තාවක්ම නියෝජනය වෙනවා. මම හිතන්නේ ගිහි ජීවිතේ රකින්න කාන්තාවකට අජානේ රකින්න ධර්මයක් තියෙනවා. ඒ තමයි උත්තරීතර පතිදම. මේ උත්තරීතර පතිදම තුලින් මේ පවුල කියන කුටුම්භය ආරක්ෂා වෙනවා. ඒ කුටුම්භය තුලින් අපේ තමන්ගේ දුවාදරයන් සමාජයේ මතු අනාගතේ වැදගත් පුරවැසියන් බවට රටට වටින පුරවැසියන් බවට පත් කරන්නට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ පවුලේ අම්මා. ඉතින් මේ දියණිය. ඉතින් ඒක නිසා මම මේ විදිහට රචනා කළා මේ පතිදම ගිහි ජීවිතයක් රකින්න කාන්තාව ආරක්ෂා කරන පතිදම කියන උත්තරීතර ධර්මයේ තුලින් ලෞකිකත්වයෙන් ලෝකෝත්තර සුවයක් කරා මේ විදිහට උඩුගම් බලා පිහිනා යන දියණියකගේ කතාව ඇතුළත් කරනවා. හඳ මේ පොත එළිදක්වන්නේ කවද්ද? කොයි ආකාරයෙන්ද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? දැනට අජානේ මම අර කිව්වා වගේ මේ හැම දෙයක්ම මම සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සියලු දේවල් වල තියෙන්නේ මගේ හැකියාවනේ. ඉතින් මම හිතුවා මගේ ලේඛන හැකියාව, මගේ රංගන හැකියාව, මගේ නර්තන හැකියාව තුලින් මම ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ පොත ඒත් එක්කම මගේ CD පටයක් නිකුත් කරන්න. මේ සියලු දේවල් දැනට මම නිර්මාණය කරමින් පසු වෙනවා. ඉතින් තවත් මාස දෙකක් තුනක් ගත වේවි. මගේ මේ කාර්යබහුලත්වයත් එක්ක තමයි මේ තෙක් මේ පසු වෙන්නේ. ඉතින් ඉදිරි කාලය තුල අජානි මම මේ ප්‍රසංගය සහ මේ කවිගි ඇතුළත් කළා. ඔබට මම පෙර සඳහන් කරා මම සමාජ සේවිකාවක් විදිහට කටයුතු කරනවා කියලා. ඉතින් මගේ අනාගත දරු පරපුරට අවශ්‍ය දේවල් මම දකිනවා. ඉතින් විශේෂයෙන්ම මම ළඟට උදව් ඉල්ලගෙන සෑහෙන පිරිසක් එනවා. ඉතින් ඒකට මම හිතන්නේ විමධ්‍යගත අරමුදල් ඕනේ නැහැ මනසෙට උදව් කරන්න. ඉතින් ඒක නිසා තනතුරු අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මගේ හැකියාව මම විකුණනවා ආජානි මගේ අහිංසක දුවදරයන්ගේ අධ්‍යාපනයට, ඔවුන්ගේ අනාගතයට, ඒ වගේම මගේ සිංහල බෞද්ධ දරුව වෙනුවෙන් මේක ඇත්තටම නිර්මාණය කරේ සිංහල බෞද්ධයා ගැන මම මේක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මගේ සිංහල බෞද්ධ දරුවන්ගේ මතු අනාගතේ ආරක්ෂා කරන්න මම මේ සියලු මුදල් යොදමු. හොඳයි. එතකොට දැන් මේ පොතෙන් ඔබට ලැබෙන අරමුදලින් ඔබ මොකක්ද කරන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඒක තමයි මම කිව්වේ අජානි, අනිවාර්යයෙන්ම මේ සියලු අරමුදල අපි එකතු කරන්නේ ලක්මවට හඬක් ගොඩනගන්න. විශේෂයෙන්ම මම ඔබට සඳහන් කරානේ මම බොහොම මධ්‍යම පාන්තික පවුලක ඉපදිච්ච දෙනියක් කියලා. ඉතින් හැම දෙයකම අපිට අද මුදල් කියන කාරණාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා ආචානි. හැබැයි මම හිතන්නේ අපිට අරමුණක් තියෙනවා නම් අපිට උදව් කරන්න ගොඩක් පිරිස ඉන්නවා. ඉතින් මගේ මේ හැකියාව මම යොදවන්නේ මේ හැකියාව තුළින් මේ පොත
විකුණල ලැබෙන මුදල් වලින් සහ මේ CD පටෙන් එකක් වෙනවා අංජානි. ඒ තුලින් අපේ දරුවෙක් අපේ භාෂාවේ වැළලෙමින් යන ලස්සනම වචන අපේ සිංහල භාෂාවේ සුන්දරම වචන යොදලා මම නිර්මාණය කරලා තිනවා. එතකොට මේ පොත කියවන කෙනෙක්ට රට, ජාතිය, ආගම, මනුෂ්‍යත්වය ගැන හැඟීමක් ඇති වෙනවා වගේම ආකල්පමය වර්ධනයක් ඇති වෙනවා වගේම ඒ එතුමන්ලා ඒ වියදම් කරන මුදල මේ වෙනුවෙන් අපේ අනාගත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යෙද වෙනවා. හොඳයි, මීට පෙරත් ඔබ මෙවැනි සමාජ සත්කාරවලට දායක වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම අජානි, මම ඔබට කිව්වනේ මම අවුරුදු 12 දී කලාශේෂයට ආවා කියලා. අජානි දැන් මට අවුරුදු 28යි. ඉතින් මම ඉතාමත්ම අභිමානෙන් ජීවත් වෙන තරුණියක්. මොකද මගේ ජීවිතේ මම හැමදාමත් දකින්නේ මම පුංචි කාලේ ඉඳන් උපයපු මුදල්. මම හැමදාම කොටස් කීපයකට බෙදුවා. එකක් තමයි මට බොහොම සුළු දේවල්නේ, අපිට අපි බඩගින්නේ ප්‍රමාණයට තමයි කොච්චර හම්බුණත් කෑම කන්න පුළුවන්. අඳින්න පුළුවනොත් එච්චරයි, එකවර එක ඇඳුමයි. ඉතින් ඒක නිසා මේ මගේ අම්මා අප්පච්චිට, මගේ සහෝදර සහෝදරියන්ට, යෙහෙලියන්ට හැරුණකොට මම වියදම් කරේ මගේ අනාගත දරු පරපුර වෙනුවෙන්. ඉතින් ඇත්තටම බැංකු පොත්වල සල්ලි පුරවගෙන මහා මාලිගා, මහා යාන වාහන, මහා අරමුණු නැතිව වැඩ කිරීමක් කරනවා. දැන් ඔබට මේ රූපරාම පෙළින් දිස්වෙනවා මදුෂා රාමසිංහ විසින් කළ සමාජ සත්කාරය. අපි මේ පිළිබඳව පොඩ්ඩක් මතක් කිරීමක් කරමු. ඔව් අචානි, මේ මේ පවුලේ මට හම්බුනේ ඇත්තටම අපේ දේශපාලන කටයුත්තකට යන අතර වාරේ. නමුත් ඉතාමත් අසරණ තත්වයේ ඉන්න දරු පවුලක්. ඉතින් මොකද අසරණයි කියන්නේ, මේ පවුලේ කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා, නංගි සහ අක්කා. ඉතින් ඇත්තටම මේ නංගි මගේ වයසම කාන්තාවක් අචානි. ඉතින් මේ මාසෙක දරුවෙක් තමයි ඔය අතේ තියාගෙන ඉන්නේ. ඉතින් මේ මාසේ දුවට උපැන්න සහතිකේවත් නැහැ. තවත් දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දුවල ඒ දරුවෙක්ට උපැන්න සහතිකේවත් නැහැ. මම යනකොට මේ අයට වතුර තිබුණ නැහැ, වතුර කපලා. ඊට පස්සේ මේ අයට කෑම තිබුණ නැහැ, මේ අයට ඇඳුම් පැළඳුම් හරියට තිබුණ නැහැ. ඔබ විශ්වාස කරනවද මේ අපේ අතර හිටපු මේ දරුවා අතර දත් මදින්න දත් බුරුසුවක් තිබුණ නැති පවුලක් මේ? ඉතින් මන් දන්නේ අපේ සමාජයේ අපේ කට්ටිය කොහොමද හිතන්නේ කියලා. දත් මදින්න දත් බුරුසුවකින් දත් මැදලා නැති පවුලක් මේ ඉන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා අජානි, මම ඔය එක්කෙනෙක් එක පවුලක් විතරයි, මම මේ වගේ සෑහෙන පිරිසක් දකිනවා. මොකද ඇත්තටම අපි මේ දුක දකින්න අපි මේ අතරට යන්න ඕනේ. ඉතින් ඇත්තටම රත්තරන් වගේ දරුවෙක් මම මේ අයගෙන් තමයි මගේ රටේ මතු අනාගතය දකින්නේ. ඉතින් මේ අය අනාගතය අපි ශක්තිමත් කරන්න නම් දැන් යාලව ගොඩනගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ අම්මලාටත් කිව්වේ තවත් හදන්න, ඒ දරුවෝ අපිට බර වැඩි නෑ. හොඳයි, එතකොට කියනකමට දැන් සමාජ සේවිකාවක් විදිහට ඒ කාර්යය ඔබ මොන ආකාරයෙන්ද දකින්නේ කාන්තාවක් විදිහට? මම දකින්නේ ආචාර්ය ඇත්තටම මේක අපේ වගකීමක් විදිහට. මේක සමාජ සේවිකාවක් කියන එක තුළ මම දකින්නේ ඒක හැම කෙනෙක්ගේම වගකීමක්. දැන් විශේෂයෙන්ම හිතනවා සමහරු මේ දේශපාලනය නිසා කියලා. නෑ අජානි, මොකද මම ශේෂ්ත්‍රයට එන කාලෙම අපි හැමෝම ඉපදිච්ච දවසේ ඉඳන් තව කෙනෙක් අපිට උදව් කරනවානේ මේ මනුෂ්‍ය ජීවිතය තුළ. අපේ අම්මගෙන් ආරම්භය කොට මනුෂ්‍ය කියන සත්වයාට හැම කෙනෙක්ගේම උදව්වෙන් තමයි අපි බිහි වුණේ. එහෙමනම් අපේ සේවයත් අපි අනිත් කෙනෙක්ට දෙන්න ඕනේ. ඒක අපේ වගකීම, ඒක අපිට උපැත්තෙන් ලැබෙන පැවරෙන වගකීම. ඉතින් ඒක නිසා අපි අනිත් අයගේ සේවය ලබනවා වගේම අපේ සේවය අනිත් අයට ලබා දිය යුතුයි. ඉතින් ඒක මම විශ්වාස කරන්නේ මටම පැවරිච්ච වගකීමක් කියලා, මට ඉෂ්ට කරන්න තියෙන කොටසක් කියලා. ඒක දේශපාලන චරිතයකටත් පැවරෙන කොටසකුත් නෙමෙයි, සමාජ සේවකයෝ නෙමෙයි එතනට එන්න ඕනේ. ඉතින් ඊට එහා ගිය කෙනෙක්. ඉතින් මම කලාශේෂ්ත්‍රයේ ඉන්න කාලේ ඉඳලත් මම ඕක කරා. එතකොට නම් ওই වගේ දැම්මේ නැහැ පින්තූරේ. එකක් කියන්න බෑ, මම උදව්වක් කළා. මම කිව්වේ පින් ඕනෙත් නැහැ, තියාගන්න ඕක ගෙවෙන්න ආයේ ඉපදෙන්නේ නැහැ කියලා. මොකද එහෙම අරමුණක් තිබුණේ නැහැ. ඉතින් මම කිව්වේ මේ ඒ දේවල් නෙමෙයි, නමුත් අපිට අවශ්‍ය වෙන්නේ අජානි මීට වඩා ව්‍යාප්ත කළා. මේ කොටස තුලින් තවත් පිරිසක් පෙළඹෙනවානේ මේ දේ කරන්න. අපි ව්‍යාප්ත කළ කොහොම හරි අපිම ගොඩ එන්න ඕනේ. අපි අතරින් අපි ගොඩ නැගෙන්න ඕනේ. ගොඩ නැගීම සහ ගොඩ ගැනීම තමයි අපි කරන්න ඕනේ. අපි ගොඩ නැගෙමින් ගොඩ නගන්න ඕනේ. හොඳයි, අවසාන වශයෙන් අපිට කියන්නකෝ කාන්තාවක් විදිහට අපි කොහොමද මේ රට තුළ සමාජානුයෝජනය වෙන්නේ, කොහොමද මේ බහුසංස්කෘතික වැයට අපි කොහොමද කාන්තාවක් විදිහට අපි නැඹුරු වෙන්නේ සහ කොහොමද කාන්තාවක් විදිහට අපි ස්වාධීනව ඉදිරියට යන්නේ? ඔව්, ඉතින් ඇත්තටම හැම කෙනෙක්ටම තමන්ට අනන්‍යතාවයක් තියෙනවා. තමන්ට අනන්‍ය වූ ඇවතුම් පැවතුම්, තමන්ට අනන්‍ය වූ ශිෂ්ට සම්පන්න සමාජය, තමන්ට අනන්‍ය වෙච්ච දැක්මක් මෙහෙයුමක් තියෙනවා. පළමු කොට තමා තුළ ඉන්න කෙනා හඳුනගන්න, තමන් තමුන් ලෙස පියවර තබන්න එවිට පුළුවන්කම ලැබෙනවා.
අනිත් අයටත් ආදර්ශයක් වෙලා තමන් පූර්වාදර්ශය තුළින් පෙරමුණ ගන්න කියන එක තමයි මගේ පළවෙනි තේමාව වෙන්නේ. පූර්වාදර්ශය කියන්නේ අපිට ඉහළ පරම්පරාව අපිට පූර්වාදර්ශය සපයලා තියෙනවා. එහෙනම් අපි ආදර්ශමත්ව ඉදිරියට යන්න පුළුවන් වෙනවා. තමන් තුළින් තමාව හඳුනගෙන, තමාගේ වටිනාකම හඳුනගෙන අන් අයට ඒ තුළින් වටිනාකම දෙනවා නම් අජානි. හොඳයි. ඉතින් අද දවසේදී අපි මදුෂා රාමසිංහ එක්ක ඔබට වැදගත් වන බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරා. ඉතින් ඔබ සෑම විටම ස්වාධීන වෙන තමන්ගේ මතය මොකක්ද කියලා ඉස්සෙල්ලාම හඳුනගනි. ඔක්කොම කලින් තමන් කවුද කියන දේ හඳුනගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් තමන් තුළින් හොඳ මනුෂ්‍යෙක් බිහි කරන්නට, හොඳ මනුෂ්‍ය චරිතයක් සමාජයට ප්‍රදර්ශනය කරන්න. හොඳයි. ඉතින් අද දවසේදී අපේ කතාබහට එකතු වුණේ නැගෙනහිර කොළඹ හිටපු සංවිධායිකා ලක්මවට හඬක් සභාපති මදුෂා රාමසිංහ මහත්මයා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් වෙනදා වගේ අද දවසේදී දිරිය ළඳක් අපි ඔබට හඳුන්වා දුන්නා. ඉතින් ඒ දිරිය ළඳගෙන් ඔබ යම් දෙයක් ඔබගේ ජීවිතයට ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද වගේම හෙට දවසේදීත් මෙවැනි බොහොම අපූරු වැඩසටහනක් සමගින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමු අරගෙන යනවා. ගිහින් එනම් සුබ දවසක්.